අද අපි සූදානම් වෙන්නේ අලුත් දෙයක් ගැන කතා කරන්න. එතන අපේ සේනාව තරුණ කණ්ඩායමේ අලුත්ම ගීතය. මේක අපේ 6 වෙනි ගීතය. ඉතින් ඒ ගීතය ගැන කතා කරන්න කලින් ගීතය බලන්න කලින් මම හිතුවා මේක ගැන කතා කරන්න සුදුසුම කෙනා මේ ගීතය ලියපු කෙනාගෙන් මේ ගීතය ගැන අහන්න ඕන කියලා. හන්සි. කෙටියෙන්ම කියනවා නම් තනි වචනෙන් හිතා දැනගන්න මේ ගීතයේ අදහස මොකක්ද කියලා. මේක ආරවුමක්. ආරාධනාවක්. මොන වගේ ආරවුමක්ද? මොන වගේ ආරාධනාවක්ද? අතරම මේක කිතනුවන් විදිහට උන්වහන්සේ අපිට කැඳවපු කාරණාවක් තියෙනවා. පූර්ණකාලීන සේවයක් තියෙනවා. ඉතින් ඒක හැරගේ කිතනුවන්ට පූර්ණකාලීන සේවයට වාර්තා කරන්න කියලා කරන ආදරණීය හැරෙමක්. ආදරණීය ආරාධනාවක්. आत्म අවසාන කාලේ නෙමෙයි කියලා පදයක් දැමීම මේ COVID-19 තත්ත්වයේ හේතු කොටගෙන නෙමෙයි අපි යන්නේ වචනේ හොඳින් ඉගෙන වෙන සබාවක. ඉතින් ඇත්තටම මේ ළඟදී අපේ ආත්මික පියා දිවසිවර ජනම් ප්‍රනාන්දු විසින් ඉගෙනු අනර්ග ඉගෙනීමක් මගේ මතකයේ නිවැරදි නම් අප්‍රේල් මාසේ 25 වෙනිදා. එතුමා එතන අනර්ග ලෙස එතනදී ඉගෙනුවා අවසාන කාලය ආරම්භ වෙලා තියෙන මීට අවුරුදු 2000කටත් කලින් කියලා. ඉතින් ඔබේ ඉගෙනීම මගහැරගත් කෙනෙක් නම් තාමත් Facebook page එකේ තියෙනවා ඔබට පුළුවන් බලන්නට. ඉතින් ඇත්තටම මම අවසන් කාලයේ ලැබී ඇත්තේ කියලා මේ ගීතයට දාලා ඒ හොඳ පන්නරයක් මේ ගීතයට ලබා ගත්තා. ඒ වගේම හොඳ ප්‍රවේශයක් ගීතයට ලබා ගත්තා. ඒකට එක හේතුවක් තියෙනවා. අපේ නංගිලා මාලිලා මේ කාරණේ සම්බන්ධයෙන් ටිකක් සීරියස් මදි. බයිබලෙත් බොහෝ තැන්වල අපොස්තුල්වරු විසින් ලියලා තියෙන අවසන් කාලය ළඟයි මේ යේසුස් වහන්සේ ඉන්න ළඟයි අවසන් කාලය ඇවිත් තියෙන්නේ කියලා මොන විදියට ඒක ලියුණත් ඒ සම්බන්ධව අපේ නංගිලා මාලිලා සීරියස් මදි. ඉතින් මේ කාරණාව පොඩ්ඩක් සිහිතරීම හොඳයි කියලා ඔබ සිතා ඔබට සිතන්නට යමක් ඉන්නේ කිසි යුතුය කියන හිතුවින් තමයි අන්තරට ඉවෙන්ට් පදයක් එක. අවසන් වශයෙන් නහනවා මෙවැනි කාලයක ගීතයක් ගේනවා ගීතයක් කරනවා කියන්නේ දේශපාලක දෙන්නේ. නැත්නම් ඉතින් වාර ගොඩක් කට්ටිය ඇති මේ උදව් කරපු කට්ටිය මේක අවස්ථාවක් කරගන්න ඒගොල්ලන්ට ස්තුති කරනවා. ඔව් ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ආත්මික පියා දිවසිරි චරම් ප්‍රනාන්දු එතුමාලන්ට. මොකද අපි එතුමා සිටිනව කරුණාව අපි කොටස් කරුවන් බොහොමත් මේ ස්තුති කරනවා මම එතුමාලන්ට. මේ මොකද ඒ වගේම අපේ සභා පාලකතුමන් මුදිත් පෙර දේවගත්තුමා එතුමාවත් මම ආදරෙන් සිහිපත් කරනවා මේ මොහොතේ. ඒ වගේම අපේ සේනාව තරුණ කණ්ඩායමෙන් ගීතිකා කණ්ඩායම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද එයාලා ගොඩක් මහන්සි වුණා මේ දේට. සුපුන් මල්ලි thank you so much. සංගීතය සඳහා වාදනය සඳහා වීඩියෝ එක නිර්මාණය කිරීම සඳහා 170ම ගීතේ 170ක් විතර බාර කරට අරගෙන කටයුතු කරා. thank you so much මල්ලි. ගායනයෙන් එකතු වෙච්ච ෂනෝලි නංගී අතුරු ගීතිකා කණ්ඩායම අනිත් නංගිලා ඒ වගේම ලහිරු මල්ලි thank you so much. ඒ වගේම ගොඩාක් අය උදව් කරා. ඔව් ඇත්තටම අපි මේ ගීතයෙන් අලුත් රැප් ආටිස්ට් කෙනෙක් හඳුන්වලා දෙනවා හේෂාන් මල්ලි thank you so much. ඇත්තටම අපි අඩු තාක්ෂණයක් පාවිච්චි කරලා ඒක අඩු පහසුකම් යටතේ අඩුත් නැහැ. ඇත්තටම පහසුකම් නැති කාලයක අපිට එකිනෙකා හමුවන්නට බෑ. ඉතින් මේ දුරස්ථභාවයත් එක්ක හරි අමාරු නේ අපිට දේවල් කරගන්නට. නමුත් අපි කණ්ඩායමක් විදිහට අනර්ග වැඩක් කරා. thank you so much. මහන්සි වෙච්ච හැම දෙනාටම වචනෙන් හරි උදව් කරපු හැම කෙනාටම thank you so much. අපේ නේද
යංගීතේ බලන්න. ඔව්. ඔබට මේ දස්සල ගොඩක් බෝරින් නැති. නමුත් ඔබ මේ පූර්ණ කාලීන සේවයේ නියැලෙන කෙනෙක් නම් මේ කාලේ ඔබ ඇත්තටම ආශිර්වාදයක් විදිහට දකි. මේ ආරාධනාව ඔබටයි. තුරමු තව කාලෙනේ ආත්ම දිනන ජාප මිස කවුරුන්නේ